අපේ ක්‍රිකට් ආයෙත් පටන් ගන්න ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයට සූදානම්. කොවිඩ් වලින් පස්සේ ක්‍රිකට් පිටියේ මොකද වෙන්නේ? කතා කරමු. මේ කෙලිවිත් විදෝ. ආයිබන් ක්‍රිකට්වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකාව සහභාගී වෙන ඊළඟ ජාත්‍යන්තර තරගයේ තියෙන කවද්ද කියන එක ක්‍රීඩා ලෝලීන්ට තියෙන බරපතල ප්‍රශ්නයක්. ක්‍රීඩා ලෝලීන්ට විතරක් නෙවෙයි ක්‍රිකට් ආරම්භ කරන්නේ කවද්ද කියන එක ක්‍රිකට් සම්බන්ධ වෘත්තිකයන් සියලු දෙනාටම තියෙන ප්‍රශ්නයක්. මේක ලංකාව විතරක් නෙවෙයි ලෝකයේ පුරාම තියෙන ප්‍රශ්නයක්. මේ සියලුම ක්‍රීඩාවන් වල ඉන්න කට්ටියට මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. තමන්ගේ ක්‍රීඩා යලිත් පටන් ගන්න කවද්ද කියන එක ගැන. මේ නිසා සමහර ක්‍රීඩා සමාජය ඒ වගේම ක්‍රීඩා පාලක මණ්ඩල තමන්ගේ ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදුවකට පවා යන්න සූදානම් වෙලා ඒ සම්බන්ධ වාද විවාද ලෝකයේ පුරා පවතින කාලයක් මේක. ඇත්තටම යලිත් ක්‍රිකට් පටන් ගන්නෙ කවදද? COVID-19 වසංගතයෙන් පස්සේ පළවෙනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය පවත්වන්නේ ශ්‍රී ලංකාව වෙන්නත් බොහෝ දුරට ඉඩකඩක් තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම යලිත් තමන්ගේ පුහුණු වීම ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ වගේම එංගලන්තයේ සහ බටහිර ඉන්දිය කොළෙව් ක්‍රිකට් පාලක මණ්ඩල අතරත් සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඔවුන් මේ රටවල් දෙක අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා දින නියම කරගන්න. ඉතින් බටහිර ඉන්දිය කොළෙව් කණ්ඩායම ලොකු උනන්දුවකින් ඉන්නවා ඉක්මනින් තරගාවලිය පවත්වන්න. හැබැයි එංගලන්තයේ පවතින තත්ත්වයක් එක්ක ඔවුන් තමයි මේ සම්බන්ධයෙන් දිනය පිළිබඳව යම්කිසි ප්‍රමාදයක් දක්වන්නේ කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ අතරේ අපිට එන සුබදායිම ආරංචිය තමයි 2020 ලෝක කොසලානය සඳහා ඕස්ට්‍රේලියාව මේ වන විට කටයුතු සූදානම් කරමින් ඉන්නවා. ඔවුන්ගේ ලොක්ඩවුන් එකෙන් පස්සේ දැන් ටික ටික ඔවුන්ගේ රට විවෘත කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩාවන් වල පුහුණු වීම ආරම්භ කරලා තියෙනවා කියලා තමයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙන්නේ. ඒ වගේම ඔවුන් විසය විසල කුසලානය සඳහා 90%ක්ම සූදානම් බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔවුන්ට තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ බවට පත් වෙන්නේ ක්‍රීඩකයන් සහභාගී කර ගැනීම නෙවෙයි ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගන තුලට එකතු කර ගැනීම. ඉතින් මේ නිසා බොහෝ දුරට යලිත් ජාත්‍යන්තර තරගාවලි ආරම්භ වුණා ක්ලෝස් ඩෝ විදිහට තරඟ පවත්වන්න සිදුවේ. ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තොරව තරඟ පවත්වන්න සිදුවේ. එහෙමත් නැත්නම් දුරස්ථභාවයේ පවත්වාගෙන අඩු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහිතව මේ තරඟ පවත්වන්නට කටයුතු සූදානම් කරයි. ලෝකයේ පුරාම ක්‍රීඩා ලෝලීන්ගේ වඩාත් අවධානයට ලක් වෙන තරගාවලියක් බවට පත් වෙන ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගාවලිය. ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟ 4කින් සහ එක්දින තරඟ 3කින් සමන්විත තරගාවලියක් එළබෙන දෙසැම්බරේදී පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් පවතින තත්ත්වයේ යටතේ මේක කල් දමන්නට සිදුවේද කියන සැකයක් මතුවලා තියෙනවා. කෙසේ වෙතත් ඉන්දියාව සඳහන් කරලා තියෙනවා මේ තරගාවලිය පවත්වන්න ඕස්ට්‍රේලියාව සූදානම් නම් තමන්ගේ ක්‍රීඩකයන් දින 14ක නිරෝධායනයකට යටත්ව මේ තරගාවලිය සඳහා ක්‍රීඩා කරවීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් කියලා. මොකද මේ තරගාවලිය පැවැත්වෙන්නේ නැත්නම් ඕස්ට්‍රේලියාවට ඕස්ට්‍රේලියා ඩොලර් මිලියන 300ක පාඩුවක් සිදු වෙනවා. මේ වෙනකොට මාස දෙකක් ජාත්‍යන්තර ක්‍රීඩාවන් නතර වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය මේ විදිහටම පවත්වා ගන්න හැකියාවක් නැහැ. COVID-19 තිබුණත් මේ COVID-19 වලින් ආරක්ෂා වෙලා අපිට එදිනෙදා කටයුතු ආරම්භ කරන්න සිදු වෙලා තියෙනවා. එහෙම නැති වුණොත් මුළු ලෝකෙම ආර්ථිකයේ බිඳ වැටෙනවා. මේ අපිට සල්ලි නැති වෙනවා. ඊට පස්සේ අපේ අවශ්‍යතාවන් සපුරා ගන්න නොහැකි වෙනවා. ඊට පස්සේ COVID-19 වලට වඩා භයානක තත්ත්වයන්ට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. භාණ්ඩ හා සේවා වල හිඟකම් මේ වගේම ආහාර වල හිඟකම් මේ වගේ ලොකු ප්‍රශ්න ගණනාවකට අපි නොහිතන ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේක ක්‍රීඩාවට පොදුයි. මේ ක්‍රීඩා ආයතන වලට මුදල් නැතිවීම නිසා ඔවුන්ට ඔවුන්ගේ සේවකයන්ගේ ක්‍රීඩකයන්ගේ වැටුප් පවා ගන්න නොහැකි වෙලා තියෙනවා. ඉතින් මේ නිසා කෙසේ හෝ ආරක්ෂිත තත්ත්ව යටතේ මේ තරඟ යලිත් ආරම්භ කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට බරපතල පාඩුවක් තමයි සිද්ධ වුණේ. මොකද ක්‍රිකට් වසන්තයක් තමයි අපිට එන්න නියමිතව තිබුණේ. එංගලන්ත කණ්ඩායම මාර්තු මාසයේ පුරාම තරඟවලට සහභාගී වෙන්න නියමිතව තිබුණා. ඒ වගේම MCC කණ්ඩායම ලංකාවට පැමිණෙන්න නියමිතව තිබුණා. ඒ වගේම ජූනි මාසයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්න නියමිතව තිබුණා. ඒ වගේම ජූලි අගෝස්තු මාසවලදී බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා. ඉතින් දකුණු අප්‍රිකා තරගාවලියේ දින නියමයක් නැතුව කල් දමන්න රටවල් දෙකේම ක්‍රිකට් පාලක මණ්ඩල තීරණය කරලා තියෙනවා. එංගලන්ත තරගාවලිය අපේ කැන්සල් වෙච්ච එංගලන්ත තරගාවලිය ලබන ජනවාරි මාසයේ පවත්වන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කරලා තියෙනවා. නමුත් එංගලන්තයේ පැත්තෙන් තාමත් මේ පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලැබිලා නැහැ. නිශ්චිත දිනයක් ඔවුන් සඳහන් කරලා නැහැ. ඒ වගේම ජූනි ජූලි මාසවලදී ඉන්දියාව සහ බංග්ලාදේශය
ලංකාවේ ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී කරවීම කෙරෙහි අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කෙරෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ ලොක්ඩවුන් එක ඉවත් කරලා සාර්ථකව රෝගය පාලනය කරගන්න හැකියාවක් ලැබුණොත් අපිට ජූනි මාසයේ මැද වෙනකොට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ලංකාව ඇතුළේදී දැකගැනීමේ හැකියාව බොහෝ දුරට උදා වෙන්න ඉඩකඩ තියෙනවා. විදුලි කලිනුත් කිව්වා වගේම මේ තරඟ පැවැත්වුවත් බොහෝ විට ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තොරව හෝ අඩු ප්‍රේක්ෂක සංඛ්‍යාවකින් තමයි මේ තරඟ පවත්වන්න සිදු වෙන්නේ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේකේ කිසි ගතියක් නැහැ වගේම ආදායමේ අඩුවීමක් වෙන්න පුළුවන් කියලා. එතෙන් ප්‍රධාන වශයෙන්ම මේ ක්‍රිකට් පාලක මණ්ඩල මේ ආදායම හොයාගන්නේ ප්‍රවේශ පත්‍ර විකිණීමට වඩා අනුග්‍රාහකයන් මගින්. මොකද ලෝකයේ පුරාම ඉන්න ක්‍රීඩා ලෝලීන් මේ තරඟ නරඹනවා විකාශන අයිතිය විකිණීම වගේ ඒ වගේම අනුග්‍රාහකයන් ගේ මුදල් වලින් තමයි ප්‍රධාන වශයෙන් ආදායම ලැබෙන්නේ. ඉතින් මේ නිසා මේ සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඉතින් COVID-19 නිසා අපිට සදාකල් ගෙවල් වලට වෙලා ඉන්න බෑ. COVID-19 වලට බෙහෙතක් හොයාගන්න අවම වශයෙන් තව අවුරුදු එකහමාරක් දෙකක් වගේ කාලයක් ගත වෙනවා. ඉතින් ඒ වෙනකල් කිසිසේත්ම අපිට නිවෙස් වලට සීමා වෙලා ඉන්න හැකියාවක් නැහැ. ක්‍රමක්‍රමයෙන් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අපිට සිද්ධ වෙනවා අපේ එදිනෙදා වැඩ කටයුතු වලට යන්න. දැන් අපේ රටත් විවෘත කරපුවාම අපි අර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හරි විදිහට අනුගමනය කළොත් සෞඛ්‍යාංශ සහ රජය ලබා දෙන නියමයන් හරි විදිහට පිළිපැද්දොත් අපිට ඉක්මනින්ම මේ රෝගය තුරන් කරලා සාමාන්‍ය ජීවන රටාවට යොමු වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ටික කාලයක් ගත වෙනවා. අවුරුද්ද දෙකක් යනකල් අපිට මේ ආරක්ෂිත ක්‍රමවේද ඒ විදිහටම අනුගමනය කරන්න සිද්ධ වෙයි. මේ COVID-19 නිසා කොච්චර කාලයක් කොටු වෙලා ඉන්නවද කියන එක තීරණය වෙන්නේ අපේ චර්යාව අනුව. අපි හරියට හිටියොත් අපිට ඉක්මනටම අපේ සාමාන්‍ය ජීවිතයට යන්න පුළුවන්. අපි ආස කරන තරඟ නරඹන්න, අපි ආස කරන කට්ටියත් එක්ක එකතු වෙලා විනෝද වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ කීම ඔබේ අතේ තියෙන්නේ. ක්‍රිකට් ලෝකේ මොනවද වෙන්නේ කියලා විදු නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරන්න සූදානම් ඉන්නවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු ක්‍රිකට් ලෝකේ අපූර්ව කතා රසක් එක්ක. අදට කියලා එන්න. ජය වේවා හැමෝටම.